මේ තමයි අල්ෆොන්සෝගේ සුද්ධි. එයා ඉතින් ඇත්තටම එයා තමයි මගේ පළවෙනි ਵਿਚාරකයා. කවදාකවත් හොදක් නම් කියන්නේ. දරුවෙක්ගේම හදන්න අයිඩියා එකක් තියනවාද? මේ අරුද්දී අපි බලන්න ඕනේ කියන කොටස. දැන් මම කතා කරන්නට යන්නේ ලංකාවේ මේ වෙනකොට නමක් තියාගත්ත අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් එක. ඒ තමයි එස්.අයි. සමරක්කොඩි. ඒත් එක්ක මට මේ දැන් තවත් විශේෂ කෙනෙක් පෙන්වන්න යන්නේ දැන් මේ ඉන්නේ අල්පොන්සෝ නේද? අල්පොන්සෝ නම වැරදුනොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ. දැන් අල්පොන්සෝගේ සුද්ධි අපි දැකලා තියෙන නාට්‍ය සුද්ධිනි. ඔන්න දැන් මගේ එහා පැත්තේ ඉන්නවා ඇත්තම සුද්ධි. මේ තමයි අල්පොන්සෝගේ සුද්ධි. ඇත්ත එක්කනේ. ඉතින් කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්. මම සැලන් එකක් කරනවා. සරුපා සැලන් මගේ සැලන් එක. जनप्रिय जीवत्न මීට වඩා ජනප්‍රිය වෙන්න ඕනේ දක්ෂ වෙන්න ඕනේ ගොඩක් සතුටු. ඒ සතුටු කඳුළු තමයි ඇස්වල තියෙන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් ආදරණීය බිරිඳකගේ ප්‍රාර්ථනාව තමන්ගේ ස්වාමියා ඉස්සරහට යනවා දකින්න එකම තමයි නේද? මොකද හිතන්නේ මේ වයිෆ් ගැන? එයා ඉතින් ඇත්තටම එයා තමයි මගේ පළවෙනි ਵਿਚාරකයා. කවදාකවත් හොදක් නම් කියන්නේ නැහැ. මේවා මට හම්බ වුණෙත් ওই නාට්‍ය සම්බන්ධයෙන්. තා නාට්‍ය ගැන කියන්න ඇවිල්ලා හම්බුනේ. තේයිද යා නාට්‍ය ගැන දැනුමක් තියෙනවා. सह मुखला कोई अड़पड़ी कवदाकत हो दंड से कुछ रंग पाल चूटी हरी अड़पड़ना विचारे मट गुड पटीनोंचर्ट मान मुदी महत्याट्यतोट चंदन पतिर दूवी मलकिन टेलीनाट्यत ප්‍රියන්ත බනාදු මහත්තයාගේ සකර්ම කරපු අපේ අලුත් වැඩක මේ දවස්වල ෂූටින් ඉරත වෙලා තිනවා. තවත් වැඩ දෙකකට ලබන අවුරුද්දේ ලෑස්තිලා ඉන්නවා. මගේ චිත්‍රපටියක් කරන්න පොඩි සූදානමක ඉන්නවා. බොහොම සතුටක් එන්නේ ඒ වගේ කියන්නේ දක්ෂයාට තැනක් හම්බෙනවා කියන්නේ පුදුමාකාර සතුටක් නේ. කලාව කියන්නේ ඒක තමයි නේ. අපි කට්ට කන්න ඕනේ ඉස්සරහට එන්න. මම හිතනවා ඔයත් කට්ට කාපු කලාකරුවෙක් කියලා අද වෙනකොට ලස්සනට ඔයාගේ ගමන හදාගෙන ඉස්සරහට යනවා. එතකොට ගෙදර ඉන්න දරුවකාගේද? ඒ මල්ලිගේ පුතා. අන්න ඒ කියන්නේ දැන් ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බලන ප්‍රේක්ෂකයන්ට. නේ අහනවා මේ අපේද කියලා අපි දෙන්නගේද කියලා. හැබැයි ඔයා ඔයා ඉන්නෙත් ඔයාගේ වගේමයි නේ. ඒ කියන්නේ අපි අර YouTube channel එක Real Village Cooking එකේ යා ෂූටින් ෂූටි මම සුදු පුතා නළුව මාව ගන්න කියලා ගෑන. ඇත්තම කතන්දරේ දැන් තම් මොන්ටිසෝරි අවුරුදු 4යි දැන් කොල්ලට මට වැඩිය නාට්‍ය සියලුම වේදිකා නාට්‍යවල සින්දු ටික දන්නවා. මට වැඩිය දන්නවා. මටත් එච්චර කටපාඩම් නැහැ. කොයි වෙලාවෙත් මිනිහා ඉන්නේ ඒවත් එක්ක. ඔයාලගේ අස්සේ ඉඳලා ආභාෂය ගිහිලාද කියන්නත් බෑ. අපේ අම්මා දැන් අපිට චූටි කාලේ ඉඳන් අපේ අම්මා අපිට කතන්දර කවි කියා දෙනවා. මට මතකයි මනමේ නාඩගමේ කවි එහෙම මටත් වැඩිය අනුන කම්බිසෝ කළා. ඔය චූටි කාලේ අපි අහපු අම්මා කියපු දේවල් එහෙම මනමේ නාඩගමේ මටත් ඒක පසු කාලීනව තමයි සිංහල පොතක තිබිලා ඒ කවි පන්ති දැක්කහම මේ අපේ අම්මා මේක නේද අපිට කිව්වේ කියලා මට මතක් වුණේ. ඉතින් අම්මත් එක්කම ඉන්නකොට කරන්නේම නාට්‍ය ගීත කියන්නේ. හරි දැන් මෙහෙමනේ දැන් ඉතින් හරි දරුවා නැහැ කිවනේ. දරුවා ඉතින් ඔයාගේ වගේ තමයි. දැන් දැන් වැඳලා ළඟදීනේ බැන්නේ. දැන් දරුවෙක්ගේම හදන්න අයිඩියා එකක් තියෙනවද? මේ අරුද්දී අපි බලන්න ඕනේ කියන කොටස. ජීවිතේ සාර්ථක කරගන්නත් එපා නේද? නාට්‍යම කර කර ඉඳලා හරියන්නේ නැහනේ. ඉතින් කියන්නකෝ බලන්න පොඩ්ඩේ විස්තර. ඇත්තටම මේ ෆෝක් වීදියේ පොඩ්ඩකින් චරිතය මම ඉතාලම මේ ආසයෙන් රඟපාපු චරිතයක්. ඇත්තටම මට සමහර වෙලාවට මම රඟපාන ගොඩක් චරිතවල මට සමීප මගේ ලයිෆ් එක ඇතුලේ තියෙන කැලෙත් තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මම ගොඩක් මිනිසුන්ට උදව් කරනවා. ඒක මම දැක්කම හිතනවා YouTube එක හරහා මම දැක්කා ගොඩක් ගෙදර අයටත් උදව් කරගෙන වෙනම බිස්නස් එකක් කරගෙන යන්න යනවානේ. ඔව් උදව් කරගෙන යනවා. ඉතින් ඒක ඇතුලේ මේකෙත් පොඩ්ඩේගේ චරිතය ගොඩක් උදව් කරන එක කියන එක අපේ මම ඉන්න තරුණියෙක් ඉන්නවා බෝඩිමේ යාටෙන් ලව් එක ගෙනියන්න උදව් කරනවා. එතකොට බිස්නස් කරනවා අපේ සරත් කොතලාල අයියා චරිතය කලේ. ඉතින් ඒකටත් උදව් කරගෙන ඉතාලම දෙපැත්ත බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහගෙන තමන් හම්බ කරන ටිකේ යාළුවන්ට වියදම් කරගෙන යන ඉතා හොඳ චරිතයක් හොඳටම කළා කියලා මං හිතනවා. මම හිතන්නේ ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙනවනේ නේද? හරි නිදහස් විදිහට ඉන්නකොට. ඉන්නකොට. ඒක ත්‍රිවිල් දුවන මේ පුජ්‍යලගේ චරිතයක් මට රඟපාන්න තිබ්බේ. ඒ දවස්වල ඉතාම හොඳ ප්‍රතිචාර හම්බුණා පොඩ්ඩ කියන කැරක්ටර් එකට. දැනුත් ඉඳලා හිටලා පොක් කීදිය ගැන කතා කරනවා. මං කියන්නේ ලංකාවේ කොරෝනා සීසන් එකෙන් පස්සේ අපි ඒකත් එක්කනේ මේක පටන් ගත්තේ වෙන කන්සෙප්ට් එකක්.
ඒක හරහා ඩෙවලොප් කරපු දේවල් අද ගොඩක් වෙනට ලංකාවේ සමහරු දන්නේ නැති වුණාට ගොඩක් තැන් වලට ගිහිල්ලා තියෙනවා ස්ට්‍රීට් හැදිලා තියෙනවා අපි තමයි මේ කන්සෙප්ට් එක තනින් තන පොඩි පොඩි තිබ්බා ඌරු මස් සමග පොල් රොටි කියන කන්සෙප්ට් එක තිබ්බා හැබැයි එතනින් එහාට අපි ගොඩක් දේවල් කළා දැන් මෙතනින් එහා පැත්ත අපි මේ ෂූට් කරන එහා පැත්තේ ලයින් එකට දැන් ගියොත් ඒක බලා ගන්න පුළුවන් ඒ කියන්නේ එච්චරම ජනප්‍රිය වෙලා තියෙන්නේ දැන් වැඩේ ඇදගෙන යනවා ලංකාවේ ඔක්කොම කට්ටිය එකතු වෙලා මුදලින් රුපියල් ලක්ෂ 5ක් සනසිලි තෑගි සතිපතා සින්දු තෑගි වැස්ස දැම්ම 24 22 කට කෝල් එකක් කරගෙන අංක 1 ඔබන්නේ